නෙත්සිත් පිනවන උඩුදුම්බර ගැරන්ඩිගල ගම්මානය ඉතා සුන්දර පරිසරයක්. ගොවිතැන තම ජීවිතය කරගත් වැඩි පිරිසක් ගමේ ජීවත් වෙනවා. ජලමා කන්න රටාවට යමින් ගොවිතැනේ යෙදෙන මොවුන් යල්කන්නේදී අඩු ජලතත්ත්ව යටතේ කුරක්කන් වගාව ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ගැරණිගල පසුම තුල මේ පැරසුට් ක්‍රමයට අපි මේ කුරහන් වගාව ආරම්භ කරා. මම හිතන්නේ මම අක්කර දෙකක වමන අවසරියක තමයි මේ කුරහන් පැරසුට් ක්‍රමයට වගාව ආරම්භ කරේ. ඒක සාර්ථක විදිහට අපේ කුසු උපදේශක මහත්මයාගේ උපදෙස් ඇතුව සාර්ථක වගාවක් විදිහට අපිට සාර්ථක අත්සන්නක් ලබා ගන්න ලැබුණා. ඒ නිසා මම හිතන්නේ පහුගිය වසරේ තුල තවත් ගොවීන් ගොඩක් ගොරින් අතරේ ඒ දේ ප්‍රචලිත වුණා. ඒ විදිහට පුරක්කන් වගාව කිරීමට මම හිතන්නේ මේ වෙනකොට අපි ගිය වර්ෂය තුල අක්කර 170ක අතර පමණ ප්‍රමාණයක් පුරක්කන් වගාව කරා. ඒකෙන් විශාල අත්සන්නක් විශාල ප්‍රමාණයක අත්සන්නක් අපිට ගිය වසර තුල ලබා ගන්නට හැකියාව ලැබුණා. දැන් ගැරන්ඩිගල ගම්මානයේට යල්කන්නේදී පුරක්කන් ලැබුණ මොවුන් පසුගිය දිනක ගමේ සියලු දෙනා එකතු වෙලා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක කුරක්කන් නාශක ආහාර නිෂ්පාදන වැඩමුළුවක් පැවැත්තුවා. දේශීය ආහාර නිෂ්පාදනයේ අගයන සියලු දෙනාට මෙය වැදගත් වුණා. අද දවසේ අපි හදන්න යන්නේ ඔගොල්ලෝ කවුරුත් කන්න කැමති කෑමක්. හැබැයි වෙනස් සමුද්‍රව්‍ය කීපයක් යොදාගෙන තමයි අපි මේ කෑම හදන්න යන්නේ. කුරක්කන් පුඩිම තමයි අද දවසේ ඔගොල්ලොන්ට අපි කියලා දෙන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු අපිට මොනවද මේකට ඕන කරන අමුද්‍රව්‍ය කියලා. කුරක්කන් ග්‍රෑම් 250ක්, කුරක්කන් පිටි ග්‍රෑම් 250ක්, සව් ග්‍රෑම් 100ක් වමන, පොල් කිරි කෝප්ප දෙකක්, පැණි කාලක්, කිතුල් පැණි කාලක්, ඊළඟට සුල්තානා ග්‍රෑම් 50ක් වමන, රටකජු ග්‍රෑම් 50ක් වමන, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කරාමු නැටි තලාගත් කරාමු නැටි අවශ්‍ය ප්‍රමාණයට සහ වතුර කෝප්ප එකමාරක්. ඊළඟට අපි බලමු කොහොමද අපි මේ මිශ්‍රණය හදාගන්නේ කියලා. පළමුව අපි මේ කුරක්කන් ග්‍රෑම් 250 වෙනම භාජනයකට දාගන්නවා. ඒකටම අපි දානවා පොල්කිරි කෝප්ප දෙක. පොල්කිරි කෝප්ප දෙක දාලා මේ මිශ්‍රණය හොඳට අපි සිය වෙනකම් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මේකටම අපිට පුළුවන් වතුර කෝප්ප කාලක් විතර දාලා මේ මිශ්‍රණය අපි හොඳින් මිශ්‍ර කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. පොල්කිරි වල දිය වුණාට පස්සේ අපි මේක භාජනයට දානවා. සව් සව් ග්‍රෑම් 100ක් තියෙනවා. ඒ සව් ග්‍රෑම් 100ක් මේකට එකතු කරගන්න. හොඳට උකු වෙලා අපේ අතට පදම දැනෙන මට්ටමට එනකන් මේ මිශ්‍රණය හොඳට හැඳි ගන්න ඕනේ. පුරක්කන් සහ සව් කියන්නේ ඉක්මනට ඝනකම වෙන ද්‍රව්‍ය දෙකක්. ඒ නිසා ටිකෙන් ටික අපි මේකට වතුර එකතු කර කර තමයි මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. පැණි කාලක් ගත්තා. ඒ ප්‍රමාණයෙන් පැණි භාගයක් පමණ අපි මේ මිශ්‍රණයට එකතු කරනවා. වෙන්නේ නිසා නිතරම මේක හොඳින් හැඳි ගන්න ඕන. අවසානයේ මද ගින්දරේ තියලා ටිකක් හැඳි ගන්න. දරිතුරු කරගත්ත කිතුල් පැන් ප්‍රමාණය දාලා මේ විදිහට අපේ මිශ්‍රණය භාජනයට හිමීට දානවා. එහෙනම් පැණි උඩින් ගියාට කමන්නේ. කජු මද ස්වල්පයක් මේ විදිහට ඉහිර ගන්න පුළුවන්. ඒ වගේම තමයි උද්දරක් පළම් නැත්තම් සුල්තානා ස්වල්පයක් මේ විදිහට භාජනය උඩින් ඉහිගෙන අපේ පුඩිම ලස්සන කරගන්න පුළුවන්. ඒවල ඔගොල්ලෝ දන්නා පෑන්කේක් හදන්න නම් අපිට පැණි පොල් මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. පැණි පොල් මිශ්‍රණයට අවශ්‍ය සීනි ග්‍රෑම් 250යි, පොල් ග්‍රෑම් 250යි, උණු වතුර කෝප්ප වතුර කෝප්ප භාගයක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, කරාඹු නැටි අවශ්‍ය ප්‍රමාණයට. ඊළඟට අපි බලමු මිශ්‍රණයට පෑන්කේක් මිශ්‍රණයට අවශ්‍ය දේවල්. කුරක්කන් ග්‍රෑම් 250යි, හාල් පිටි ග්‍රෑම් 250යි, මිටිකිරි කෝප්ප තුන් කාලක් සමග දියකිරි කෝප්පයක්, ඊළඟට බිත්තරයක් දාගමු. පැණි පොල් එක හදද්දී ඔයගොල්ලෝ දන්නවා අපි ඉස්සෙල්ලා සීනි ටික එනම කැරමල් කරගන්න ඕන කලින්. උණු වතුර ටිකක් දාන්න, ඇල් වතුර දාන්න එපා. ඇල් වතුර දැම්මත් ඔයගොල්ලෝ දන්නවා මේක කැට වෙනවා. ඒ නිසා මේකට අපිට පුළුවන් උතුරු සීනි ප්‍රමාණය එකතු කරගන්න. මේක හොඳට බුබුලු දානකොට අපි
පොල් ටික දාන්න පුළුවන්. හැබැයි අපි මේකට එකපාරටම පොල් දාන්නේ නැහැ. අපි පොණි පැණි පොඩ්ඩක් අයින් කරලා තියලා අපිට අවශ්‍ය ප්‍රමාණයට තමයි පොල් දාන්නේ. මේ විදිහට පොල් ටික එකට එකතු කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපේ පෑන්කේක් මිශ්‍රණය හදාගන්නේ කියලා. අපේ මේකේ මූලික මමුද්‍රව්‍ය තමයි කුරක්කන්. කුරක්කන් ග්‍රෑම් 250ක්. ඊළඟට හාල් පිටි ග්‍රෑම් 250ක්. මිටි කිරි ස්වල්පය දාලා අපි මේක හොඳින් අනා ගන්නවා. සිපුලුවන් දිය කිරි අපිට එකතු කරන්න. පෑන්කේක් ගතියෙන්නේ නැහැ ඒ නිසා හොඳින් කැට මේක පොඩි කරන්න ඕනේ. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට උදන්න පුළුවන්. ඔගොල්ලොන්ට ලුණු රස දැනන ප්‍රමාණයට අපිට ලුණු එකතු කරගන්න පුළුවන්. ඊළඟට අවසානයේ අපි මේකට සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගසාගත් බිත්තරයක් එකතු කරනවා. අපි මේකට එකතු කරනවා. බිත්තර එකතු කරන එකෙන් අපි කරන්නේ මොකද කුරක්කන් කියන්නේ ටිකක් ඝන ද්‍රව්‍යයක්. පෑන් එකේ අල්ලනවා ඒක නිසා තමයි අපි මේකට බිත්තරයක් එකතු කරන්නේ. බිත්තරේ දාලා අපි මේක හොඳින් මිශ්‍ර කරගන්න. පදම බලන්න අර අපි සාමාන්‍යයෙන් හදන පෑන්කේක් එකට වැඩිය ටිකක් දියාරු ගතියෙන් තිබුණට ගැටලුවක් නැහැ. තාච්චි රත් වුණාම අපි තෙල් හොඳට ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණයෙන් හැන්දක් අරගෙන මේ පෑන්කේක් අපි ටිකක් මේ විදිහට තැම්බීගෙන එනකොට පොඩ්ඩක් වහලා තියන්න ඕනේ. මොකද කුරක්කන් හිඳ සමහර මෙහෙම නොකරොත් අපි මැද තැම්බෙන්නේ නැති ගතියක් එනවා. ඒ නිසා චුට්ටක් මේ පෑන්කේක් එක වහලා තියන්න ඕනේ. පාම් පිටි වලින් අයින් වෙලා අපේ දේශීය ආහාරයක් විදිහට තියෙන කුරක්කන් සහ හාල් පිටි වලින් අපි පෑන්කේක් හදන්නේ. මේ විදිහට අපි ටිකක් පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕනේ. මොකද පාම් පිටි වගේ ඒකාකාරී විදිහට තියෙන්නේ නැහැ. කැඩෙන්න බලනවා. මේ විදිහට අපි පැණි පොල් ටික තියලා ටිකක් පරිස්සමෙන් මේක ඔතා ගන්න ඕනේ. නැත්තම් මේක කැඩෙන්න බලනවා. හැබැයි මේක අපිට කැඩෙන්නේ නැතුව අපිට මේ පෑන්කේක් එක සාපේ අනිත් පෑන්කේක් එක වගේම හදා ගන්න පුළුවන්. උඩුදුම්බර ප්‍රදේශයේ ජනතාව කුරක්කන් වගාවේ කාලයක් තිස්සේ නිරත වෙලා හිටියා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යලකන්නේ අපි කුරක්කන් වගාවේ හෙක්ටයාර 70කට ආසන්න ප්‍රමාණයක් ගිය යලකන්නේදී නිෂ්පාදන ඉලක්ක සපුරා හැකියාව ලැබුණා. ඉතින් මේ අද දවසේ අපි ඒ අය නිෂ්පාදනය කරන කුරක්කන් බීජ විදිහටම අලෙවි කිරීමකට යන්නේ නැතුව ඉතින් එහා ගිහිල්ලා අගේ එකතු කළ නිෂ්පාදන වෙත ඔවුන්ව යොමු කිරීම තමයි මේ ප්‍රයත්නයක් දරන්නේ. ඉතින් ඒ සඳහා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය මත විවිධ ආහාර කුරක්කන් ආශ්‍රිත ආහාර හඳුන්වා දීමේ වැඩසටහනක් සිද්ධ කරනවා. කුරක්කන් තෝසෙට වලට අවශ්‍ය ද්‍රව්‍ය තමයි කුරක්කන් පිටි ග්‍රෑම් 250යි, හාල් පිටි ග්‍රෑම් 500යි, උඳු පිටි ග්‍රෑම් 100යි, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, පොල් ගෙඩි දෙක පමණ පොල් වතුර. මේ ද්‍රව්‍ය සියල්ල අපි පොල් වතුරෙන් අනා ගන්න ඕන පැය 6කට කලින්. මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය. අපි මේ තෝසේ වාසනේ හොඳින් තෙල් ගන්න ඕනේ. ටිකක් ඝනකම වෙච්ච කුරක්කන් මිශ්‍රණය දා ගන්න ඕනේ. අපේ සාමාන්‍ය තෝසේ මිශ්‍රණයකට වැඩිය මේක ටිකක් ඝනකමයි. හින්දා ටිකක් පරිස්සමෙන් අපි මේක තුනී කරගන්න ඕනේ. නැත්තම් ඝනකම වැඩි වුණොත් එහෙම මැද අමු වෙන්න බලනවා. දැන් මේ විදිහට හොඳින් තුනී කරගන්න ඕනේ. විනාඩි දෙකක් හෝ තුනක් මේ විදිහට මේක වහලා තියන්න. මේ තියෙන්නේ මේක හදලා තියෙන්නේ 9 මිලි වලින් තමයි මේ සම්බෝලේ හදලා තියෙන්නේ. එතකොට මේ තෝසේ සාම්බාරු හොද්ද හදලා තියෙන්නේ කැරට්, බෝංචි, මෑකරල්, බටු, පරිප්පු වගේ ද්‍රව්‍ය කීපයක් එකතු කරලා තමයි ඉතා පෝෂණීය විදිහට මේ හොද්ද හදලා තියෙන්නේ. මේ දෙකත් එක්ක ඇත්තටම ඉතාම රසවත් විදිහට අපිට මේ කුරක්කන් තෝසේ ආහාරයට ගන්න පුළුවන්. හෙළබුදුන් හල්ලල සෑමේ දේශීය ආහාර තමයි යන්නේ. අපි කියන්නේ මේ අපේ හෙළබුදුන් හල්වලට ඇවිත් මේ ආහාර රස විඳින්න කියලා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ඉස්සෙල්ලාම අපි බලමු මොනවාද මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. කුරක්කන් පිටි ග්‍රෑම් 500ක්, හාල් පිටි ග්‍රෑම් 250ක්,
सीनी देसी पनहक पोल देस गागत पोल देसी पनहक आवश्य प्रमाणे एक लूनू इटे पसे खरामुने एक किहिप्या आवश्य प्रमाणे एक जाले में द्रव्य टिका एकतु करला माल करना मेथी ने अभी खाली ये विधि एक में द्रव्य सियाल्ला में एकतु करला माल करगत कुराक कांग वैली ताल पर मिश्रणे इटे पसे अभी माल करगत में कुराक कांग पीटू मिश्रणे अभी में विधि एक पीटू बांबुए सांबा गांड पुलवा මේ මිශ්‍රණය පිටු බම්බුවට පුරවනකොට ගොඩාක්ම තද කරන්න එපා මොකද තද කරොත් එහෙම මිශ්‍රණය හරි විදිහට තැම්බෙන්නේ නැහැ මල් කරගත්ත කුරක්කම් මිශ්‍රණය තැම්බ ගන්න පුළුවන් ඊළඟට අපිට මේකට පැණි ටිකක් හදා ගන්න අවශ්‍ය වෙනවා අපි මේ සඳහා සීනි ග්‍රෑම් 250ක් ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ඊළඟට කරම්මුණටි කිහිපයක් තමයි යොදා ගන්නේ ඒ ද්‍රව්‍ය එකතු කරගල හදපු පැණි මිශ්‍රණය තමයි මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත පැණි වල අපි පදම බලන්නේ මේ මෙහෙම දානකොට අපි අර නූල් ඇදෙන පදම කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 1ක් විතර නූල් ඇදෙන පදමකට තමයි අපි පැණියක හදා ගන්න ඕනේ නැත්තම් ගොඩක් කලාවට පැණි ඝනකම් වැඩි වුණොත් එහෙම අපේ වැලි තලපේක අර අපිට අවශ්‍ය විදිහට මෘදු ආකාරයෙන් නැත්නම් ඉතා සැහැල්ලු ආකාරයට අපිට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේක ඉක්මනට ඝන වෙන්න බලනවා. මේ හදාගත්ත පැණියක සම්පූර්ණයෙන්ම අපි ගන්නෙත් නැහැ අපි පැණි චුට්ටක් අයින් කරලා තිනවා. මොකද අපේ මිශ්‍රණයට මේ පැණි ප්‍රමාණය වැඩි වුණොත් එහෙම අපේ වැඩි තලපේක ඊට පස්සේ දියාරු වෙන්න බලන නිසා අපි පැණි ටිකක් අයින් කරලා පැත්තකින් තියාගන්න. පැණියක උණු වෙනකොට මේ තියන්නේ අපි අර කලින් මල් කරලා තඹගත්ත කුරක්කන් පිට්ටු මිශ්‍රණය. මේක අපි කුරක්කන් පිට්ටු මිශ්‍රණයක් විදිහට තමයි ගන්න. ඊට පස්සේ අපි මේ කුරක්කම් පිට්ටු මිශ්‍රණය මේ විදිහට උතුරන පැණියකට ටික ටික එකතු කරනවා. ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ පැණියක ලිපෙන් බාලා තමයි වැලි තලපවලට කුරක්කම් නැත්තම් පිට්ටු මිශ්‍රණය එකතු කරන්නේ. හැබැයි අපි මෙතෙන්දී මේ විදිහට එකතු කරන්නේ මේ විදිහට රස්නේ පිටින් එකතු කරපුවහම අපිට මේ වැලි තලපේ ටිකක් දවස් නැත්තම් දවසක් දෙකක් වගේ කාලයක් කල් තියාගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත වැලි තරප මිශ්‍රණය අපිට පුළුවන් මේක එක්ක කෙසෙල් කොලයක් අරගෙන තුනී කරගන්න පුළුවන් නැත්නම් විශේෂයෙන් අපිට මේක ටිකක් ලස්සනට වැඩේ කරගන්න ඕන නම් අපිට අච්චුවක් පාවිච්චි කරන්න පුළුවන් මෙවර යල්කන්නේදී විශාල භූමි ප්‍රමාණයක කුරක්කන් වගාව ව්‍යාප්ත කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි සංවිධානයේට කුරක්කන් බීජ වෙන්කරන යන්ත්‍රයක් ලබා දීලා දැන් අස්තන සැකසීම ක්‍රමානුකූලයි වැඩේ වේගවත් කරන්න පුළුවන් මේ යන්ත්‍රයේ අශ්ව බල 1.5ක ධාරිතාවකින් යුක්ත වෙනවා මේ යන්ත්‍රයේ විශේෂයෙන්ම හෝස් වොට් ගාන ගත්තොත් එහෙම වොට් 240 ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ දුරස්ත විදුලිය මේක යන්ත්‍රයේ ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි අක්කරයක අස්සුන් නෙලීමට විශේෂයෙන් මිනිස්ශ්‍රම ගත්තොත් සාමාන්‍යයෙන් මිනිස්ශ්‍රම 20ත් 25ත් අතර වගේ ප්‍රමාණයක්වත් අඩුම යනවා. එතකොට මේ යන්ත්‍රයෙන් අපිට පුළුවන් පැයකදී කිලෝ 60ක වගේ උපරිම ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න කුරක්කන් බීජ අඩු ජල තත්ත්ව යටතේ මෙලෙස වගා කළ හැකි කුරක්කන් අපි සියලු දෙනා වගා කිරීමට යොමු වීමෙන් අපි අපේ ආහාර සුරක්ෂිතතාවය අත්කර ගමු. महानूर दिस्त्रिकेट आयात मैं उड़दुम्बर गेन प्रादी उड़दुम्बर प्रादेशल्य कोट्टासे तुलतीन प्रादेशल्य कोट्टासे अभी गुडाक भोग अतिरेक आहार भोग वगा की हेकियावतीनो इवागेम कुरक्कन केन भोगेट अभी वेडी मेहरी विभावयातीन प्रदेश मैं दमघा पीटे के गोयन से बल प्रदेश अभी अतर पहुगीय कन्न कीपेदीम कुरक्कन वगा विधियट मेहरी मे कोट्टासे व्याप्ति वर सहां क्रियात्मक නිෂ්පාදනය වැඩි කරන්නත් නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කරන්නත් ඒ අතරෙම ඇත්තම අපි බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනයේ පමණක් නෙවෙයි අලවිය සහ ඊට පස්සේ මේක ආහාර වශයෙන් විවිධ ආකාරයට ආහාර ගන්න පුළුවන් ඒ විදිහට අපි මේක ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි අපි කුරක්කන් භෝගය සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්නේ ගොවි මහත්තුරුනි ඔබේ මෙවර යල්කන්නේදී කුරක්කන් වගාව මුළු රටටම ආදර්ශයක් වේවා
වැඩිහිටියෝ.